අයිබෝවන් ඔබ එක්වන්නේ රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම නිශාදී ගුණවර්ධන ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත රාජ්‍ය සේවකයන්ට යහපත් මනසින් කටයුතු කිරීමේ පසුබිම සකසන බව ජනපති පවසයි පෙරට වඩා දියුණු යාපනයක් වෙනුවෙන් කැපවෙමු අගමැති කියයි මාදම් පිටිය ඝාතනය සම්බන්ධයෙන් 8 දිනකු අත්අඩංගුවට පෞල් සෞඛ්‍ය සේවාවට බඳවා ගැනීම ඔන්ලයින් ක්‍රමයට ශ්‍රී ලංකා අමරපුර හා රාමඤ්ඤ මහානිකායන් ඒකාබද්ධව ආරම්භ කළ ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාවේ සමාරම්භක සමුළුව කොළඹ පදනම් ආයතනයේදී පැවැතුණා. එම මහානිකායන් දෙකෙහි මහානායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් अमरपुर निकाय महानायक अतिपूज्य कोटुगुड धम्मावास हा रामान्य निकाय महानायक अतिपूज्य नापान पेमसिरियान स्वामीन वहन्सेगे मूलिकत्वेन सामग्री सम्मुति पत्रेट अत्यंत बीम सिदु केरुणा श्रीलंका अमरपुर रामान्य सामग्री महासंघ सभाव मगिन हटे शुभ सिद्धिय विनुविन इदिरियेदी आगमिक हा शासनिक सेवावान रसक सिदु किरीम अरमुण बवाय महानायक स्वामीन वहन्से संदहन कले නිකාය දෙක එකමුතුව සමගියෙන් රටේ ප්‍රශ්න තිබේ සාකච්ඡා කරන්න ඒ වකවාන් වල රාජ්‍ය කරන රාජ්‍ය පාලකවරුන්ට රටවැසියාට යම් කිසි උපදේශයක් දෙනකොට එක උපදේශයක් දීම අපේ යුතුකම එතකොට අපට නිකාය වශයෙන් අර නිකාය මේ නිකාය යෝමනේ දැන් මේ ස්වාමීන් වහන්සේලා කතිකා කරලා කතානායක කරු ජයසූරිය මහතා ඇතුළු ගිහි නායකින් පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා මේ අතර අමරපුර රාමඤ්ඤ නිකායන් එක්වීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා මෙම නිකායන් දෙකම බෞද්ධ පුනරුදෙව් දෙසා ඉටුකල කාර්යභාරය සදා අනුස්මරණීය බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ එදා මෙදා තුර ජාතික නායකයන්ට මඟ පෙන්වීමටද උන්වහන්සේ ක්‍රියා කළා මෙම එක්වීමද නූතන බෞද්ධ පුනරුදේ නව ගමනක ආරම්භම සඳහාද මහඟු පිටුවහලක් වෙනු ඇති බවයි අග්‍රාමාත්‍යවරයා සිය සුබපැතුම් පණිවිඩයේ මගින් තවදුරටත් සඳහන් කරන්නේ ජාතික තෞහිද් ජමාත් සංවිධානයේ නායකයා වූ සහරාන් මොහොමඩ් හෂීම්ගේ පුහුණු කඳවුරක බාල වයස්කරුවෙකුදු පුහුණු වී ඇති බවට හෙළිව තිබෙනවා. එම බාල වයස්කරු අම්පාර පොලිසියේ විශේෂ කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු තොරතුරු රැසක් හෙළි වුණා. රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරින්ට ලැබුණු තොරතුරු මත අම්පාර පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් 16 හැවිරිදි මේ බාල වයස්කරු අත්අඩංගුවට ගත්තා. ඔහු ජාතික තෞහිද් ජමාත් සංවිධානයේ දෙවනියා ලෙස කටයුතු කළ නෞෆර් මෞලමි නමැත්තාගේ පුතෙකු වනවා. බද්දියන්නව අරක්යාල කැකුණුකොල්ල පදිංචි මේ බාලවයස්කාර තරුණයා සහරන්ගේ නුවර එළිය පුහුණු කඳවුරේදී පුහුණුව ලබා ඇති අතර එම ත්‍රස්ත සංවිධානයේ මගින් ඔහුට අබු හසාම් යන අන්වර්ථ නාමය ලබා දී ඇති බවයි පරීක්ෂණවලදී හෙළිව තිබෙන්නේ. ඔහුට පළමු පුහුණුවෙන් පසුව විශේෂ පුහුණුවක්ද ලබා දී ඇති බව පැවසෙනවා. 2018 ඔක්තෝබර් මාසයේ මම තාත්තා එක්ක උදේ ගමනක් ගියා. අපි හවස 4:30ට විතර එහෙට ගියා. එහෙ තව 30 දෙනෙක් විතර හිටියා. පහවදා උදේ අපිව ඇහැරවලා නෞෆර් මෞලවි හස්තින් අපිට T56 තුවක්කුවක් ක්‍රිස්ටල් එකක් බෝම්බ ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා පුහුණුවක් ලබා දුන්නා. අන්තිමේදී දියුරුම් දීලා ඒගොල්ලෝ මට නමක් දුන්නා. මේ අතර මෙම ත්‍රස්ත සංවිධානයේ සමාජිකයන් කොටු කර ගැනීම මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව ආරක්ෂක අංශ සඳහන් කළා. ඊයේ දිනේද ජාතික තෞහිද් ජමාත් සහ ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් යන සංවිධානවල ක්‍රියාකාරී සමාජිකයන් ලෙස කටයුතු කළ 3 දෙනෙකුද අත්අඩංගුවට ගැනුණා. ඔව් ඒ වගේම අද අම්පාර පොලිස් ස්ථානයෙන් අත්අඩංගුවට ගැනීමක් කළා. ජාතික තෞහිද් ජමාත් සංවිධානයේ ප්‍රබලයෙකු වන නෞෆර් මෞලවි නැමැති පුද්ගලයාව මේ වන විට ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසේ රඳවා තබාගෙන විමර්ශන සිදු වෙනවා. මේ නෞෆර් මෞලවිගේ පුතෙක් අද අත්අඩංගුවට ගැනීමට මෙලෙස කටයුතු කළ සැකකරු මොහොමඩ් නෞෆර් අබ්දුල්ලා නැමැති පුද්ගලයෙක්
අරක්යාල කැකුණගොල්ල කියන ලිපිනේ පදිංචි කරුවෙක් නේ මේ අද අත්අඩංගුවට පත් වෙච්ච මේ පුද්ගලයා වයස අවුරුදු 16ක පුද්ගලයෙක්. ඒ අනුව මේ ත්‍රස්තවාදී කණ්ඩායම ඔවුන්ගේ දරුවන් මරාගෙන මැරෙන අවස්ථාවන් වලට සම්බන්ධ කරගෙන තිබෙනවා පමණක් නෙවෙයි ඔවුන්ගේ දරුවන්ට මෙලෙස මේ පුහුණුවෙන් පවා ලබා දීලා තියෙන බවට මේ අනුව සක්සුදක්සේ පැහැදිලි වෙනවා. සියලු රාජ්‍ය සේවකයන් වෙත යහපත් මානසිකත්වයෙන් යුතුව රාජකාරී නිරත වීමට අවස්ථාව සලසා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. මරදාන පොලිස් ස්ථානයේ ඉදිකිරුණු තනිකඩ බට නිවාස සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. මහල් 10කින් සමන්විත මෙම නිවාස සංකීර්ණය තුළ නිලධාරීන් 1174 දිනකට නවාතැන් පහසුකම් ලබා ගැනීමේ ඉඩකඩ පවතිනවා. අවිවාහක පොලිස් නිලධාරීන්ට මෙමගින් නවාතැන් පහසුකම් සලසා ගත හැකි. භෝජනාගාර, සනීප ආරක්ෂක පහසුකම් ඇතුළු සියලු යටතල පහසුකම් වලින් සමන්විත මෙම නිවාස සංකීර්ණය සඳහා රුපියල් මිලියන 350කට අධික මුදලක් වැය කර තිබෙනවා. සමරු පළකේ නිරාවරණය කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. මේ අතර මට්ටක් කුලිය වෙරළබඩ විවාහක පොලිස් නිවාස සංකීර්ණය විවෘත කෙරුණේද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්. මහල් 11කින් යුත් නිවාස සංකීර්ණය විවාහක නිලධාරීන් සඳහා වන නිල නිවාස 60කින් සමන්විතයි. සියලු පහසුකම් වලින් සමන්විත මෙම නිවාස සංකීර්ණය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 407ක්. සමරු පළකේ නිරාවරණය කිරීමෙන් අනතුරුව එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වීමටද ජනාධිපතිතුමා කටයුතු කළා. මෙම අවස්ථාව සනිටුහන් කරමින් නිවාස සංකීර්ණ පරිශ්‍රයේ පැලයක් රෝපණය කිරීම සිදු කෙරුණේද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්. ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කොට්ටේගොඩ, වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතුරුණු සහ පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්තුරු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. පොලිසිය සේවාවේ තිබෙන ස්වභාවය බොහෝ වෙනස්. සමහර වෙලාවට සමහර අවස්ථා නිින්දක් නැතුව සමහර විට පැය 24ම සේවයේදී සිටින වෙලාවල් තිබෙනවා. විශේෂ රාජකාරියොල්ල ගියාම මුහුණ දෙන ගැටලු ප්‍රශ්න රාශියක් තිබෙනවා. ඉතාම සාර්ථක ලෙස පෙරහැර හොඳින් ඉටු කළා කියලා ඊයේ හවස වාර්තා කරන විට මම මේ සියලු දෙනාටම කිව්වේ පෙරහැර මේ විදියට හොඳින් පවත්වන්න වැඩියෙන්ම කවුද කැප වුණේ? සාමාන්‍ය මිනිහෙකුට ඉන්න බැරි, හිටගෙන ඉන්නත් බැරි, ඉඳගෙන ඉන්නත් බැරි තැන්වල කන්න ටික නැතුව, වතුර ටික නැතුව, නිින්දක් නැතුව ඒ සේවාව ඉෂ්ට කරනවා. මේ සේවාවක තිබෙන දුෂ්කරතාවය සහ ගැටලු පිළිබඳව එහි අභියෝගාත්මක තත්ත්වය පිළිබඳව රටේ සාමාන්‍ය ජනතාවත් දැනුවත් වෙන්නට ඕන. ශ්‍රී ලාංකිකයන් ලෙස සියලු දෙනා එකට එක්ව කටයුතු කරමින් යාපනයේ අර්ධද්වීපයේ අතීතයේ තිබූ දියුණුව කරා නැවත රැගෙන යාමට කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා. ඒ සඳහා තමා කැපවේ කටයුතු කරන බවයි යාපනයේ දිසා ලේකම් කාර්යාලයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. හරවෙඩ්ඩි ප්‍රදේශයේ ඉදිකළ නිවාස 15ක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද ජනතා ඉදිරියට පත් කෙරුණා. එක් නිවසක් සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 15ක්. යුද ගැටුම් පැවති සමයේ සරණාගතයන් ලෙස ඉන්දියාවට ගොස් නැවත පැමිණෙන පවුල් වෙනුවෙන් මෙම නිවාස ඉදිකරනවා. නිවාසලාභීන් හට හිමිකම්පත් ප්‍රදානයද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. ඉන්දිය ආධාර මත ඉදිකරන යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ කටයුතුද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. මෙම ගොඩනැගිල්ල නවීන පහසුකම් වලින් යුත් රංගශාලා දෙකකින්, පුස්තකාලයකින් මෙන්ම කලාකරුවන් සඳහා නවාතැන් පහසුකම් වලින්ද සමන්විතයි. එහි ඉදිකිරීම ලබන වසර මැද භාගයේදී අවසන් කර විවෘත කිරීම රජයේ අරමුණයි. යාපනය ප්‍රගති සමාලෝචන රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. නගකෝවි නේචර් රිසර්ව්ගේ ඩීගැසට් කරන්න ඩිස්ත්‍රික් ලේකම්තුමාට මේ එන්වයරන්මන්ට් ඇසස්මන්ට් එකක් කරන්න වාර්තාවක් ඩිරෙක්ටර් ජෙනරාල් ලෙවල් තියෙනවා. ඒක ඉක්මනට කරලා දුන්නොත් අපිට ඩීගැසට් කරන්න පුළුවන් නගරකෝවිල. ගැසට් කරනකොට එන්වයරන්මන්ට් රිපෝට් එකක් තිබුණාද? නෑ සර්, එතකොට කරලා නෑ හැම. මොකද එන්වයරන්මන්ට් රිපෝට් එකක් අරගන්න නැතුව ගැසට් කරා නම් එතකොටත් එන්වයරන්මන්ට් නීතිය තිබුණනේ 2015 මේ නීතිය තිබුණා. ඒ නීතිය ගැන බලන්නේ නැතුව ගැසට් කරා. එතකොට ආපහු ගලවන්න නීතිය මේ එන්වයරන්මන්ට් එක ගන්න උමන නැහැ නේ. ඔයගොල්ලෝ ඉස්සෙල්ලා වැරද්දක් කරපු නිසා එන්වයරන්මන්ට් රිපෝට් එක නැතුව ගත්තේ නිසා ආපහු මේව කර මම කියන්නම් මේ යාපනය සංවර්ධනයේදී අනාගත අභියෝගයන් ජය ගැනීමට අවශ්‍ය බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා යාපනය ජනතාවට ජල සැපයීම ලබා දීම එහි මූලික අරමුණක් බවද පෙන්වා දුන්නා. විවිධ සංස්කෘතියන්ට අයත් වූත් ශ්‍රී ලාංකිකයන් ලෙස එකට එක්ව කටයුතු කිරීමේ වැදගත්කමද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.
අපි විශාල ප්‍රගතියක් දැකලා තියෙනවා. මෙතනදී අපි කතා කරේ ක්‍රියා නොකරපු ඒවා. අඩුපාඩුකම්. හරි, අඩුපාඩුකම් තියෙනවා. මේ ප්‍රශ්න විසඳන්න තියෙනවා. ඒ 2015 න් පස්සේ අද යාපනයේ දිස්ත්‍රික්කය සාමාන්‍ය තත්වයකට පත් වෙලා තියෙනවා. ඒ කණ්ඩායම් අතර සම්බන්ධයක් ඇති වෙලා තියෙනවා. මම හිතන්නේ අනාගතයටත් තියෙනවා වැදගත් ප්‍රශ්න. එකක් තියෙන්නේ මේ ඉඩම් ආපව බාර දීම. ඒ ඊටත් වඩා වැදගත් වෙනවා ජලයේ ප්‍රශ්න. ජලයේ ප්‍රශ්නේ තමයි විශේෂයෙන්ම යාපනයේ අර්ධදත් දීපයේ ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ. අපි බස්නාහිර පළාතේ නවීකරණයක් කළා මහනගරයක් බවට පත් කරනවා වගේම යාපනයේත් විශාල දියුණුවක් සිදු වෙන්න යනවා. දැන් ජනගහනය වැඩි වෙන්න ඒ පහසුකම් ලැබලා දෙන්න තිබෙනවා. ඒ නිසා මීට වඩා හොඳට අපි සැලසුම් කරන්න තියෙනවා. මේ අවුරුදු පහ යාපනයේ පමණක් නෙමෙයි හැමතැනම ස්ථාවර භාවයක් ඇති කරන්න, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරන්න, නිදහස ලබලා දෙන්න, ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණයේ ස්වාධීනත්වය ඇති කරන්න මෙහෙම වැඩකටයුතු ගණනාවක් අපිට පොදු ඒවා අපි කළා තියෙනවා. දැන් තියෙන්නේ මේ පදනම මත ඊළඟ අවුරුදු 5ට 10ට වුවමනා අපේ අලුත් ආර්ථිකය හදන්න. දැන් අපිට එතෙන්ට මූණ දෙන්න පුළුවන් කිසිම බයක් නැතුව. මගේ විශ්වාසය තියෙන්නේ මම දන්නවා අපිට පුළුවන් මේ අභියෝගය ජය ගන්නට කියලා. අද යලිත් මේ නගර ඇති කරද්දී අපි යලිත් මේ රටේ සංහිඳියා ඇති කරා. මේ විවිධත්වය එක්ක අපි ශ්‍රී ලාංකේය කියලා එකඟ වෙනවා. අපි සියලු දෙනාම එකට වැඩ කරනවා. ඒ නිසා අපි ඒ ගමනේ යමු. ඒ ගමන යන ගමන් යාපනයේ දිස්ත්‍රික්කයට අතීතයේ තිබුණ තැන ලබලා දෙන්න අපි ක්‍රියා කරමු කියලා මම විශේෂයෙන් මෙතන සඳහන් කරනවා. අමාත්‍ය රුෂාඩ් බදියුදීන්, රාජ්‍ය අමාත්‍ය විජේකලා මහේශ්වරන්, දෙමළ ජාතික සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ත්‍රිවිධ හමුදා සහ රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. 2000 වසරේදී ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා අධිකරණ වෛද්‍ය විද්‍යායතනයේ 16 වන සභාපති ලෙස තේරීපත්ව ඇති මහාචාර්ය පී අනුරුද්ධ එස් එදිරිසිංහ මහත්මිය හඳුන්වා දීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිදු කෙරුණා. මහාචාර්ය එදිරිසිංහ මහත්මිය කැලණිය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරියක්. හිටපු සභාපති වෛද්‍ය හඳුන් විජේවර්ධන මහතා නව සභාපති නියමිත පදක්කම පළඳවනු ලැබුවා. මෙම අවස්ථාවට කතානායකකරු ජයසූරිය, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත ටිම් සටන් යන මහතුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ අතර යාපනයේ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසක් පෙරේද දිනයේ අග්‍රාමාත්‍යවරයා හමුවේ තමන්ට ඇති ප්‍රශ්න කිහිපයක් පිළිබඳ දැනුවත් කළා. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඒ සම්බන්ධයෙන් දැනුම් දී කඩිනමින් පියවර ගන්නා ලෙස උපදෙස් දී තිබුණා. ඊයේ එම සිසුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමග සාකච්ඡාවකට එක් වූ අතර ගැටළු විසඳා ගැනීමට හැකියාව ලැබුණු අතර අද අග්‍රාමාත්‍යවරයා හමු වූ සිසුන් තම ස්තුතිය පළ කර සිටියා. සියලු පාසල්වල අවශ්‍යතා හඳුනා ගැනීමේ දියුණු තාක්ෂණික ක්‍රමවේදයක් සකස් කරමින් පවතින බව අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. 2020 පෙළපොත් බෙදාහැරීමේ සමාරම්භක උත්සවයට එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ලබන වසර සඳහා පාසල් පෙළපොත් බෙදාහැරීමේ සමාරම්භක උත්සවය හෝමාගම පිටිපන මාහේනවත්ත පෙළපොත් ගබඩා සංකීර්ණයේදී පැවැත්වුණා. ඒ අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අධ්‍යාපන කලාපයේ හා නුගියගොඩ අධ්‍යාපන කොට්ටාශයේ සියලු පාසල් වෙත ඍජුව මෙම පෙළපොත් බෙදාහැරිනවා. සිසුන් 1500කට වැඩි පාසල සඳහා ඍජුව පෙළපොත් බෙදාහැරීම සිදුවන අතර ඊට අඩු සිසුන් සංඛ්‍යාවක් ඇති පාසල්වලට කොට්ටාශ අධ්‍යාපන කාර්යාල හා නියෝජිත මධ්‍යස්ථාන මගින් පෙළපොත් ලබා දීමටයි කටයුතු යොදා ඇත්තේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ, අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජෙනරාල් ජයන්ත වික්‍රමනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඊයර අපේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාට කතා කරලා කිව්වා වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනය වෙනුවෙන් අපි ගුරුවරු ප්‍රමාණයක් ගත තවත් ඉතුරු ගුරුවරු 5000ටත් ඒ කැබිනට් අනුමැතිය ලබා දෙන්න මුදල් අමාත්‍යාංශයේ ඒ මුදල් ලබා දෙන්න තීරණය කරා කියලා. ඒ වගේම උපාධිධාරී 16000ක් ගත්තා. ඒකෙන් 5000ක් අපි විෂයන් අනුව තෝරලා ගුරු අපේ පද්ධතියට ගන්න දැන් කටයුතු කරමින් යනවා. මේ දවස්වල ඒ බඳවා ගැනීම ටික කරනවා. සමෘද්ධි සහනාධාරය ලැබීමට සුදුසුකම් ලබා ඇති මෙතෙක් එම සහනාධාරය නොලැබෙන සෙසු පවුල් සඳහාද ඉදිරි මාසය තුල එම සහනාධාරය ලබා දෙන බව අමාත්‍ය දයාගමගේ මහතා පවසනවා. ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිපල ගැන්වීම අමාත්‍යංශයේ කර්මාන්ත නවීකරණ ව්‍යාපෘති යටතේ බුත්තල කර්මාන්තපුරයේ ඖෂධ නිෂ්පාදන සමාගමක කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මට සමෘද්ධි අමාත්‍යාංශයේ සමෘද්ධි සවි බල ගැන්වීම කොටස බාර දුන්නා. ලක්ෂ 14කට අපි සමෘද්ධිය දෙනවා. 183ක්ම අවුරුදු 15ක් තිස්සේ සමෘද්ධිය ලබා ගන්නවා. නමුත් එදා මේක එක්සත් ජාතික පක්ෂ රජය යටතේ පටන් අරගත්තේ අවුරුදු 2කින් සවි බල ගන්නවන්නට. අවුරුදු 21ක් සමෘද්ධිය නොලැබුණු දෙවියට අපි ලක්ෂ 6කට සමෘද්ධිය ලබා දුන්නා. තවත් පවුල් ඉන්න පුළුවන් සමෘද්ධිය නොලැබුණු. ඒ හැම එක්කෙනෙක්ටම මම කිව්වා ඒගොල්ලන්ට කෙලින්ම අධ්‍යක්ෂක ජෙනරාල් තුමාට ආයුධම් පදක් එවන්න. අද ආයුධම් පත් ලක්ෂ 4ක් විතර ඇවිල්ලා තියෙනවා. මම විශ්වාස කරනවා ඒකේ ලක්ෂ 3 මාරක් විතර ඇත්තරම සමෘද්ධිය ලැබීමට සුදුසු ආයන ලක්ෂ 3 මාතම මම තව මාසයක් ඇතුළත සමෘද්ධිය ලබා දෙනවා ජනතාව අතීතයේ අමතක නොකර කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසනවා වැරදි කළ පුද්ගලයන්ට සහාය ලබා නොදිය යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ වැඩිදුරටත් කියා සිටියේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් වුණත් හම්බුණා මල්ලි දුටු පමණින් දැකලා වශී වෙලා බැන්දට පස්සේ අනාථ වෙනවා යගෙන පසු විපරමක් කරන්න ඕනේ. යාගේ ඉතිහාසය බලන්න ඕනේ. පැටිකිරිය බලන්න ඕනේ. පෙරවැරදි බලන්න ඕනේ. ගෝඨාභය මහත්තයාට පෙරවැරදි ගොඩාක් තියෙනවා. මාර පෙරවැරදි ගොඩාක් තියෙනවා මල්ලි. ඒ තුමයික පෞද්ගලික තරහක් නැහැ. නමුත් පෙරවැරදි වලට සමාව දුන්නේ මල්ලි බුදුන්ගේ කාලේ. දැන් මල්ලි එහෙම බෑ මල්ලි. අර උපන්දාසිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණිය කියලා ගෝඨාභය මහත්තයා ගියානේ මල්ලි කැලණි පන්සලට. කැලණි පන්සලට ගියා කියලා යකෝ මිනිසු මරුවේ නවත්තන්න පුළුවන්ද? දැන් ඒතකොට මේ ඔබතුමා කියන්නේ දැන් අලුතෙන් හදන සම්දානේ අපේක්ෂකයා දෙකම එකවරද වෙන්න ඕනේ. යථා කාලයට තථායුරුන් ලස්සන්ට වැඩේ වෙයිම. හැබැයි ජනතාවගෙන් මං ඉල්ලා හිටින්නේ හැමදාම අතීතය අමතක කරන්න එපා. කරන්ට් කැපුවමනේ මල්ලි කරන්ට් එකේ යගේ තිරෙන්නේ. නෝ මල්ලි වෙන කෙනෙක්ට මල්ලි නිකන් Facebook එකේ මේ වදම්මත් ගෙදරට ගිහලා ගහන ඔලුවට වෙඩි තියනවනේ මල්ලි. දැන් මේ ඉන්න අපේක්ෂකව මල්ලි පත්‍රකාරෝ 36 දෙනෙක් මැරුවා. කොහොම හරි මේ පාරත් ඒ තමුන්ගේ පොරවැසි භාවය ඉවත් කරගත්ත ලයිස්තුවේ එතුමාගේ නම නැහැ. අපි බලන්න ඕනේ ඉන්න වැරදි අඩු හොඳම කෙනාව. ගෝඨාභය රාජපක්ෂ මහතාට මින් චෝදනා එල්ල වූ ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ඉතිහාසයේ නොමැති බව ජාතික මහජන සභාවේ කැඳවුම් කරු චම්බීර පෙරේරා මහතා අදහස් පළ කරමින් ඒ සම්බන්ධයෙන් තොරතුරු හෙළි කළා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් විඥානාගන් උදිනුවට සම්බන්ධයෙන් තියෙන චෝදනාව ඍජුවම ඒ චෝදනාව එල්ලවන්නේ පොහොට්ටුවේ අපේක්ෂකයාට ගෝඨාභය රාජපක්ෂට. ඒ මිග්යානා ගනුදෙනුව කරපු රුසියානු සමාගමක් අද රුසියාවේ නැහැ. එතකොට රුසියාවේ නැති හොර සමාගමක් එක්ක තමයි මහා දැවැන්ත මූල්‍ය වංචාවක් කළේ ගෝඨාභය රාජපක්ෂ කියන එකයි ලසන්ත වික්‍රමතුංග ලිව්වේ. ඒ නිසාම තමයි ලසන්ත වික්‍රමතුංගට එවැනි ඉරණමක් අත් උනේ. මේ ජනාධිපතිවරණ ඉතිහාසයේ මෙවැනි බරපතල චෝදනාවන් එල්ල කර ප්‍රශ්නකාරී අපේක්ෂකයෙක් අපි ඉතිහාසයේ දැකලා නැහැ. අපි දැක්කේ මේ අවුරුදු 4 මාරම කවුරු උසාවි ගියත් ගෝඨාභය රාජපක්ෂ උසාවි වලට ගියේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ කලේ මොකද්ද? නඩු කල් දා ගන්නවා. එක්කෝ රට යනවා, අසනීප වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක අපි දැක්ක කියනවා මේ මහා සෙනගක් ඉන්නවලු. කවුද ඒ සෙනග? අපි දැක්කයි සෙනග ප්‍රාදේශීය සභාවල ඉන්න අය. ওই ප්‍රාදේශීය සභාවල ඉන්න අය අපි දන්නවා කවුද කියලා. එක්කෝ වැලි කොන්ත්‍රාත්කාරයෝ, එක්කෝ කසිප්පුකාරයෝ, එක්කෝ ස්ත්‍රී දූෂකයෝ. මේ ගෝඨාභය රාජපක්ෂත් එක්ක එන්නේ එහෙම උන්. අගසවුල විමල් වීරවංශ. විමල් වීරවංශගේ කෙරුවාව මේ රටේ මිනිස්සු දන්නවනේ. පාසල් නිවාඩුවත් සමග දෙමව්පියන් දරුවන් කැටුව විනෝදාස්වාදයේ සඳහා වැඩි වශයෙන් කොළඹට ඇදීමට පටන්ගෙන තිබෙනවා. බොහෝ සුන්දර ස්ථාන නැරඹීමට මෙම පිරිස් එක්ව සිටින්නේ පවත්නා යහපත් වාතාවරණය සමගයි. මේ ඒ පිළිබඳ අප නියෝජිත වජිර පෙරේරා කළ සොයා බැලීමක්. දැනුම සහ විනෝදය ලබා ගැනීමට කොළඹට නුදුරුව පිහිටි හොඳම ස්ථානයක් තමයි මේ දෙහිවල සත්වෝද්‍යානය. මේ දිනවල දෙහිවල සත්වෝද්‍යානයත් ජනයාගෙන් පිරී ඉතිරි ගිහින්. අගෝස්තු මාසයේ ආරම්භයත් එක්කම 15,000-20,000 අතර ප්‍රමාණයක් සති අන්තවල සත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙනවා. ඉතින් මේක හොඳ වර්ධනයක්. කෙටි කාලයෙන් නිහඬියාවකින් පස්සේ සත්වෝද්‍යානය වාර්තාගත විදිහට ආදායම් උපයන්න පටන් අරන් තියෙන්නේ. දැන් නම් හිතට බයක් නැහැ. හොඳයි පොඩි අයත් එක්ක ගොඩක් සතුටු වුණා. අලුත් වැඩසටහන් කීපයක් හඳුන්වලා දීලා තිනවා මේ නිවාඩු කාලේ දරුවන්ගේ අධ්‍යාපනික සහ මානසික ප්‍රබෝධය වැඩි කරන්න. දැන් අලුතෙන් හම්බෙච්ච පැටව ඉන්නවා. රිවර් හිපෝ පැටියෙක් ඉන්නවා. ඒ වගේම චැප්මන් සීබ්‍රා පැටව ඉන්නවා. පොඩි බබාලා එක්ක නිවාඩු කාලේ නිසා ඉතින් විනෝද වෙන්න කියලා ළමයි ටික අරගෙන ආවා ඉතින්. දැන් අපි ආය යනවා බීච් එකට යනවා.
විනෝදයේ සඳහා කොළඹට පැමිණෙන බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුවක් තමයි මේ වෙරළ තීරයට පැමිණ රැල්ල පෑගීම. නමුත් මේ දවස්වල මුහුද නම් බොහොම සැරයි. ඒක නිසා ඔබ මුහුද වෙරළට එනවා නම් වඩාත් ප්‍රවේශම් විය යුතුයි. නේවියකින් හිටන් ඉන්න හොඳ ආරක්ෂාවක් දෙනවා. රටේ තියෙන සාමකාමී තත්ත්වයත් එක්ක හොඳ තත්ත්වයක් උදා වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. මේ ආව එකන් ඇවිල්ලා නෑ සමෝදර. මේ වෙන්නන්න ඕනේ කියලා හිතුණා ඉතින් අද. ස්කෝලල් වල නිවාඩුනේ ඒ ඉඳටම හොඳයි බිස්නස්. කොළඹ සිරිනර්මන බොහෝ දෙනෙක් අවසානයේ පැමිණෙන මේ දියත වෙනට මේ දිනවල මධ්‍යම රාත්‍රියේ පසුවන තුරුත් බොහෝ දෙනෙක් මෙහි විවේකීව ගත කරන ආකාරය දැක ගන්නට පුළුවන්. වසන්ත මාතිබු බාතලේ බණ්ඩාරපුල තේකර්මන්ත ශාලාවේ කටයුතු යළි ආරම්භ කෙරුණා. ඇල්කටුව වැවිලි සමාගමට අයත් බණ්ඩාරපුල තේකර්මන්ත ශාලාව පෞද්ගලික සමාගමකට බදු දී තිබුණා. එහෙත් ඔවුන්ට එය නිසලස කළමනාකරණය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් 2006 වසරේ සිට එය වසන්ත මාතිබුණා. මෙම කම්හල යලිත් රජයට පවරාගෙන නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම සිදු කෙරුණේ ඇල්කටුව වැවිලි සමාගමේ සභාපති නාලක දේවින්ද මඩවල මහතාගේ ප්‍රධානත්වයෙන්. රත්නපුරයේ මැණික් වීදියක් ඇති කිරීමට පියවර ගන්නා බව මැණිකා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසනවා. මැණික් සම්බන්ධ තත්ත්ව වාරතා සහ සහතික නිකුත් කිරීමේ මධ්‍යස්ථානයක් රත්නපුර දෙඹුවාත මැණික් වෙළඳපොළ ආසන්නයේදී විවෘත කෙරුණා. මැණිකා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ සිදු වූ අතර මැණික් හඳුනා ගැනීම, දත්ත වාරතා හා සහතිකපත් ලබා ගැනීම, මැණික්වල නිවැරදි භාවය හඳුනා ගැනීම ඇතුළු කටයුතු රැසක් මෙහිදී සිදු කර ගැනීමේ පහසුකම් පවතිනවා. මේ දාස්සල සීලු කටයුතු කරගෙන යනවා දෙමුවා මාවත මැණික් වීදියක් බවට පත් කරන්න. සීලුම කටයුතු අවසානයේ දැන් නාගරික සංවර්ධන අධිකාරියේ අවසාන අනුමැතිය ලබා ගන්නටයි තියෙන්නේ. ඒක සඳහා අපි අතිවිශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා. ඒ අනුව එම කටයුතුත් මේ වර්ෂය තුල ආරම්භ වෙනවා. දැන් අපි ලබන මාසයේ කරනවා ෆැෂන් එක්සිබිෂන් එක. ඒක කරන්නේ කොළඹ. නමුත් මගේ අදහසක් තියෙනවා රත්නපුරයේ මැණික් පිළිබඳ ප්‍රදර්ශනයක් ආරම්භ කළ යුතුයි කියලා. මොකද ඒකෙන් අපිට මේ ප්‍රදේශය ගැන ලෝකයේ අවධානය යොමු වෙනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ වෙළඳුන්ට ලෝකයේ ගැන අවබෝධයක් ලැබෙනවා. ඒක තුළින් අපිට ඉදිරි ගමනක් යන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ සංසදය මාධ්‍යහමුවක් ඇඳවා තිබුණා. එහි සමාජිකයන් කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වුවා. යුද මානසිකත්වයක් තියෙන නායකව මේ රට හරියන්නේ නැහැ. අපි ටෙස්ටින් පරීක්ෂණ කරලා බැලුවා. අපි පරාජයටපත් වුණා. නැවතත් අපිට තරඟ කරන්න වෙලා තියෙන්නේ යුද මානසිකත්වයක් තියෙන නායකයෙක්. අපි එනකොට පැහැදිලිව කියනවා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ගරුමැතිතුමාව මේ රටේ නායකයා කරන්න අපිට තියෙන අවකාශ ඉතාමත් පැහැදිලිව තියෙනවා. ඒ වගේම රට ඇතුළේ හැමතැනම ගියාම අපේ අරිත් මන්ත්‍රීව කිව්වා වගේම පැහැදිලිවම ජයග්‍රහණයට මිනිස්සු අත උස්සගෙන ඉන්නවා සහයෝග දෙන්න. තමුන්ගේ විෂය ධාරාව තුළ බුද්ධාගම වෙනුවෙන් කරපු වැඩපිළිබඳව සමාලෝචනයක් කරනකොට අපි විශේෂයෙන්ම කියන අපේ නියෝජ්‍ය නායකතුමා තුළ මාස 7ක් 8ක් වගේ සුළු කාල සීමාවක් තුළ සංස්කෘතික ඇමතිවරයා හැටියට දැවැන්ත විප්ලවයක් කරන් යන බුද්ධ ශාසනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් ප්‍රතිපාදන නැත්නම් ප්‍රතිපාදන හොයාගෙන මිනිස්සුන්ගේ අවස්ථා හොයාගෙන තමයි එතුමා වැඩ කරන්නේ. අපි පක්ෂේ වෙනුවෙන් මෙච්චර කැපකිරීම කරලා තියෙනවා. ඒ නිසා අපි කියන්නේ දිනන නායකයෙක් අපිට දෙන්න අපිට තවත් දුක් විඳින්න බෑ. අපි හරියට දුක් විඳ අය අවුරුදු 20ක් 30ක් එක දිගට දුක් විඳලා තියෙනවා. ඒ නිසා අපි කියන්නේ අපේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජනාධිපති අපේක්ෂකත්වයේ දීලා රට දිනවල ජයග්‍රහණය කරලා අපිට කොන්ද කෙලින් තියාගෙන ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා. කොළඹ මාදම්පිටිය කණත් අසලදී ඊයේ සිදු කළ ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 8 දෙනෙකු අතරංගුවටගෙන තිබෙනවා. ඒ පිළිබඳව සහ තවත් ප්‍රවෘත්ති කිහිපයක් කෙටි සටහන විශේෂාංගයේ. මාදම්පිටිය කණත් අසලදී මුහුණු ආවරණය කරගෙන කඩාවැදුණු පිරිසක් මන්නා පිහිවලින් පහර දී දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල කර පලා ගොස් තිබුණා. මාදම්පිටිය සුසාන භූමියේදී පුද්ගලයන් දෙදෙනෙක්ව කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා වුණා. ඔවුන් දෙදෙනාගෙන් වයස අවුරුදු 39ක් වූ පුද්ගලයා ආනමාළු රංග යන නමින් හඳුන්වන පුද්ගලයෙක් මේ සූසාන භූමියේ තිබූ සැකකටයුතු ත්‍රීරෝද රථයක් ඔස්සේ විමර්ශනය ආරම්භ කළා. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඒ ත්‍රීරෝද රථයේ
අංකයේ ලියාපදිංචි අයිතිකරු මේ කුඩු රොෂාන් යන පුද්ගලයාගේ බිරිඳ බවට අනාවරණය වුණා. ඇය දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවටයි අනාවරණය වී තිබෙන්නේ වෙනත් වරදකට. ඒ නිවස ආසන්නයේ සැඟවී සිටියේදී පුද්ගලයන් තිදෙනෙක් ඊයේ සවස අත්අඩංගුවට ගැනීමට ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ට හැකි වුණා. අද සවස පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත වත්තල ප්‍රදේශයේ හුණුපිටිය පාර ප්‍රදේශයේදී මේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 5 දෙනෙක් ත්‍රිරෝද රථයකින් පලා යමින් සිටියේදී අද සවස අත්අඩංගුවට ගැනීමට හැකි වුණා ත්‍රිරෝද රථයකුත් සමග. හබරණ දඹුල්ල මාර්ගයේ මීගස්වැව ප්‍රදේශයේදී සිදු වූ රියානතුරකින් කාන්තාවන් 3 දෙනෙකු මිය ගියා. වෑන් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. ඉන් මිය ගියේ වෑන් රථයේ ගමන් කළ 3 දෙනෙක්. තවත් 2 දෙනෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා. පානදුර, හොරණ, බදුරලිය, මහරගම, බොරලැස්ගමුව, පිළියන්දල සහ මිරිහාන යන ප්‍රදේශවලින් සොරකම් කළ ත්‍රිරෝද රථ 13ක් සොයා ගැනීමට පානදුර පොලිසිය සමත් වුණා. ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 3 දෙනෙකු පානදුර අතිරේක මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වෙනිදා දක්වා බන්ධනාගාරගත කෙරුණා. පහශ්‍රේණී ශිෂ්‍යත්ව විභාගයේ සම්බතුන්ට ශිෂ්‍යාධාර මුදල් ලබා දීම ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සමත් අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් 15,000කට පමණ ශිෂ්‍යාධාර ලබා දීම වාර්ෂිකව සිදු කෙරෙනවා. මෙම ශිෂ්‍යාධාර මුදල් ගෙවීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා තාක්ෂණය උපයෝගී කර ගන්නා ලෙස අමාත්‍ය අකිල විරාජකාරියව සම්මහතා පසුගියදා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒ අනුව එහි පළමු පියවර ලෙස ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන්ගේ ලකුණු ඇතුළු ශිෂ්‍යාධාර දීමනා සඳහා සුදුසුකම් ලැබීමට අදාළ සියලු දත්ත මෙවන විට ඔන්ලයින් ක්‍රමයට ඇතුළත් කර තිබෙනවා. මාස්පතා වවුචර් මගින් ඉල්ලුම් කළ ශිෂ්‍යාධාර මුදල් මෙම ක්‍රමයත් සමග සිතුන්ගේ ගිණුමට බැරවීම නොපමාව සිදු වෙනවා. දැනට මාසික ශිෂ්‍යාධාර මුදල වන රුපියල් 500 රුපියල් 750 දක්වා ඉහළ නැන්වීමට අවශ්‍ය කටයුතුද කඩිනමින් සිදු කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා. පෞල් සෞඛ්‍ය සේවා නිලධාරී තනතුරට මෙම වසර සඳහා අභ්‍යාසලාභීන් 850 දෙනෙකු බඳවා ගැනීමට නියමිතයි. මෙවර එම බඳවා ගැනීම ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීම විශේෂත්වයක්. 2015, 16 සහ 17 වන වසරවලදී අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යා විෂය ධාරාව යටතේ විෂයන් තුනක් එක්වරකදී සමත් වූවන්ට මේ සඳහා අයිතුම්පත් යොමු කළ හැකියි. ඔන්ලයින් ක්‍රමයට මෙවර අයිතුම්පත් යොමු කළ යුතු අතර ඒ සඳහා www.health.gov.lk වෙබ් අඩවිය භාවිත කළ හැකියි. අයිතුම්පත් බහර ගැනීමේ අවසන් දිනය ලබන 20 වනදායි. දැන් ව්‍යාපාරික පුවත්. ලංකා බැංකුවට වසර 80ක් පිරීම නිමිත්තෙන් මහනුවර නගරයේදී පාගමනක් පැවැත්තුණා. මහනුවර අධිශ්‍රේණී ශාඛාවේ සිට මහනුවර නගරය ආවරණය වන ලෙසයි ඒ සංවිධාන කර තිබුණේ. මධ්‍යම පළාතේ දිස්ත්‍රික් 3 නියෝජනය කරමින් බැංකු ශාඛා 65ක සේවක සේවිකාවන් 700ක පමණ පිරිසක් මේ සඳහා එක්ව සිටියා. ලංකා බැංකු මධ්‍යම පළාත් සහකාර මහා කළමනාකාර වයිඒ ජයතිලක මහතා මෙහිදී සඳහන් කළේ තම ගනුදෙනුකරුවන් සඳහා ඉදිරියේදී සේවාවන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි. ඇස්කන්නාඩි අලවි කිරීමේ ප්‍රමුඛතම ආයතනයක් වන විෂන් කියා ආයතනයේ 54 වන ශාඛාව වත්තලදී විවෘත කෙරුණා. ඒ වත්තල මීගමුව පාරේ අංක 286යි ඒ දරණ ස්ථානයේදී ඇස්කන්නාඩි, අවුකන්නාඩි හා අක්ෂි සිවිකාච ආදී පාරිභෝගිකයින්ට කැමැති පරිදි තෝරා ගැනීමට මෙහිදී පහසුකම් සැලසෙනවා. විෂන් කියා ආයතනයේ සභාපති දසන්ත ෆොන්සේකා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. වෙළඳ සේවා මලල ක්‍රීඩා සංගමයේ 36 වන වරට සංවිධානය කළ වෙළඳ සේවා මලල ක්‍රීඩා තරගාවලිය පසුගියදා සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්ුණා. ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2500කගේ පමණ සහභාගීත්වයෙන් තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්ුණා. මලල ක්‍රීඩා සංගමයේ සභාපති ප්‍රසන්න ඉන්දික, ප්‍රධාන ලේකම් වරුණ උඩවත් ඇතුළු නිලධාරීන් පිරිසක් මේ සඳහා එක්ව සිටියා. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ 55 වන වාර්ෂික වාර්තා තරගාවලිය සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා. ව්‍යාපාරික ක්ෂේත්‍රයන්හි විනිවිද භාවය, වගකිව යුතු භාවය, සමාජ වගකීම් සහ ආයතනික පාලනය ආදී ප්‍රවර්තනය කරන තරගාවලියක් වන මෙය සියලුම කුඩා හා මහා පරිමාණ ව්‍යාපාර සඳහා විවෘතයි. මෙරට ඉදිරිපත් කරන විශිෂ්ටතම වාර්ෂික වාර්තා කෘතිය ගෞරව සම්මානයෙන් පිදීමට මෙහිදී කටයුතු කරනවා. මේ සඳහා අයදුම්පත් බහර ගැනීමේ අවසන් දිනය ලබන 31 වනදායින් අවසන් වනවා. දැන් ක්‍රීඩා පුවත්.
ආරම්භ වූ 97 වන ජාතික මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 1500 කාන්තා දහවනිසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට නිමාලි ලියනාරච්චි සමත් වුණා. ඇය වාර්තා කළ කාලය විනාඩි 4යි තත්පර 15.89ක්. 2012 වසරේදී NMC දිල්රුක්ෂි ක්‍රීඩිකාව තබා තිබූ වාර්තාව මිදහෙළමින් නිමාලි ලියනාරච්චි මෙම වාර්තාවට උරුමකම් කිව්වා. තරගාවලියේ දක්ෂතා දක්වන ක්‍රීඩකයින් නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්වෙන 13 වන දකුණු ආසියා ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලැබුණු ඇත. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන් වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk